දැන් කොතරම් රජය පුන පුනා නිරන්තරයෙන් බලයෙන් කිව්වත් දරුවන් පාසලට එවන්න කියලා දෙමව්පියෝ දරුවෝ පාසලට යවන්නේ නැහැ. දෙමව්පියෝ පාසලට දරුවෝ යවන්නේ නැත්තේ පාසල් දරුවෝ අපේ රටේ 44 ලක්ෂයක් දරුවෝ ඉන්නෝ. දෙමව්පියෝ 88 ලක්ෂයක් සිටිනෝ. පාසල් වලට අවශ්‍ය ප්‍රවාහන සේවා කෑම් බීම් අනිත් දේවල් සපයන තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නෝ. ගුරුවරු ලක්ෂ 3ක් ඉන්නෝ. සමස්ත ආර්ථික ක්‍රියාවලිය ඉතා විශාල ප්‍රමාණයක් රඳාපවතින්නේ අධ්‍යාපනයේ මත. හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවට තියෙන ආදරය තුල විශ්වසනීය බවකින් තොරව, විශ්වසනීය බව නිසි ලෙස තහවුරු කිරීමකින් තොරව දරුව පාසලට යවන්නේ. එනිසා අපි පසුගිය පාර්ලිමේන්තු වාරයේ අවසානයේදී බොහොම පැහැදිලිව සඳහන් කළා මේ පාසල්වල ආරක්ෂාව තහවුරු කරන්න. කුඩා කුඩා පාසල් ඇතුළු පිරිවෙන් සහ අනුමත පුද්ගලික පාසල් 11,000ක් පමණ තියෙනවා. මේ 11,000කට අඩුම තරමේ ආරක්ෂණ කැමරා පද්ධතියක් සහ ආරක්ෂාව සඳහා පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටලය බැගින් සපයන්න පුළුවන් 105,000කට වඩා අඩු මිලකට. සියලුම පාසල් ආවරණය කරන්න පුළුවන් මිලියන 5000කින්. රුපියල් මිලියන 5000කින්. සෑම පාසලකටම අලුත් නව තාක්ෂණික උපකරණ පහසුකම් සපයා දීමේ. එය සැනකින් කරන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරයෙන් පසු අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ විරෝධතාවයේ යටතේ උසස් පෙළ සිතුන්ට ටැබ් ලබා දීම සඳහා වෙන් කරගත්ත මුදල් ටික ජාතිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. මේ දෙමව්පියෝ අද 17 ඇවිදිනවා මේ උපකරණ ටිකක් ගන්න, ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරගන්න, මුදල් සොයා ගන්න. දැන් පසුගිය කාලය තුලදී පාසල් සංවර්ධන සමිතිය අකර්මණ්‍ය කළා. පාසල් දෙමව්පියන් හා පාසල් අතර තියෙන සම්බන්ධය දුරස් කළා, හුදකලා කළා. ඉතින් පාසලට අතිරේක මුදලක් සපයා ගැනීම විශාල ප්‍රශ්නයක්. මහපොළොවට බැහැලා මේ යථාර්ථය දකින්න ඕනේ අධ්‍යාපන ඇමතිතුමා. මොකද මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ පාසල් නඩත්තු කළ පවත්වාගෙන යන්න බෑ. රජයේ අරමුදල් වලට අතිරේකව ආදි ශිෂ්‍යයන් හා වෙනත් විවිධ පාර්ශ්වයන් කරන දායකත්ව මුදල් වලින් තමයි ප්‍රධාන පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ. මම සෑම මාසකම මගේ මාසික മന്ത്രി වැටුපෙන් ලක්ෂ භාගයක් හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිරිඳා කටයුතු වලට ලබා දෙනවා. සෑම මාසිකම මගේ හෝමගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා දීමනාව ලැබෙන්නේ 25,000යි 24,000ක් පාසල පවත්වාගෙන යාම සඳහා ලබා දෙනවා. මේ මං කිව්ව උදාහරණ දෙකක් ලංකාවේ සියලුම ප්‍රධාන පෙළේ පාසල් වලට එහෙම විවිධ පාර්ශ්වයන් විසින් ආදි ශිෂ්‍ය සංගම් විසින් හා වෙනත් පාසල් සංවර්ධන සමිති විසින් ආධාර සපයල තමයි මේ පාසල් පද්ධතිය ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමකම පවත්වාගෙන යන්නේ. මේ ඇත්ත අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔවුන්ට දුප්පත් පාසලකට දැන් මුදල් එකතු කරන්නත් බෑ. දෙමව්පියන්ගෙන් ඉල්ලන්නත් බෑ. ඊට පස්සේ මේ රජය ඒ ටික සපයන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ අනවශ්‍ය වියදම නතර කළා. ටැබ් ගැනීම කල් දාලා අත්‍යවශ්‍ය දේ දරුව පාසලට ගෙන්න ගැනීමෙන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත කැමරා පද්ධතියක් සහ ඒ දරුවන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටලය බැගින් පාසලට ලබා දීම සඳහා වහා රජයේ මැදිහත් වෙන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්න කැමැති වෙනවා.